आयत मामा सिर्दिनाव आयुवान केला सुबह संध्या वक्त केला पांतीय ट पीलीगार्ड ने कमां पेपर का पटाना हो हरे छुट्टा पता करने लोगों ने मामा देख का मैं समाहरो अरे व्हाट्सएप ग्रुप पे का खेदुआ व्हाट्सएप मार अदता लिंक का दुन्ना अरे हदागत्ता पोद ग्रुप से लटे नमूद ते का मैं අවසාන වතාවට තමයි මම එහෙම දුන්නේ මොකද ඒකට හේතුව තමයි ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට තමයි අපි මේ දේවල් දෙන්න ඕනේ හරි එහෙම නැතුව නිකන් රැල්ලට ඇවිල්ලා WhatsApp group එකක් අස්සට ගිහිල්ලා ඔහේ ඉන්න කෙනෙකුට අපි මොකටද අපේ කාලය ශ්‍රමය මුදල් මේ කියන සියලු දේවල් කැප කරගෙන නොමිලේ පන්තියක් කරන්නේ මුදට තේරුම් ගන්න ඕනේ සමහර වෙලාවල් වලදී මම මේ পেපර් ක්ලාස් එක නොමිලේ කරන්නේ නැතුව ෆ්‍රී කරන්නේ නැතුව සමහරලාට මේ পেපර් ක්ලාස් එක රුපියල් 4500ක් අරගෙන කරා නම් සමහරලා වෙලාවට ඔය නිකන් ඔයේ ඉන්න කට්ටියට ආ ඒක මාර වැඩක් මේ හරි වටිනාකමක් තියෙනවා කියලා යන්න හිතේ. මේ සමහරලාට මං හිතන දෙයක් තමයි මේ. මං හිතන දෙයක් නෙවෙයි ඒක අපේ මිනිසුන්ගේ තියෙන දෙයක්. මොනවා හරි දෙයක් නිකන් හම්බ වෙනකොට ඒකේ වටිනාකමක් නැහැ. අර කීරමකටත් කියන්නේ නිකන් හම්බෙන අස්සයගේ දත් ගණන් කරනවා වගේ කියන. ඉතින් අර අපි අපේ පැත්තෙන් කාලය, ශ්‍රමය, මුදල් මේ කියන සියලු දේවල් කැප කරගෙන ඔයාලා වෙනුවෙන් හොඳ දෙයක් කරනකොට සමහරව ඉන්නවා ඒකේ කිසි වටිනාකමක් නැති ප්‍රයෝජනයක් ගන්න නැති අය. ඉතින් ඒ අයට ඇත්තටම අනුකම්පා කරන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි මේ වගේ කාලයක දැවැන්ත ආර්ථික කඩාවැටීමක් හැමෝගෙම ගෙවල් වල තියෙන කාලයක මම එහෙම කිව්වහම සමහරව අවනාහ වෙන්න එපා හැබැයි දැනට මාස 6කට කලින් ඔයාගේ ගෙදර ආදායමයි වියදමයි අද මාසේ අද ආදායමයි වියදමයි සංසන්දනය කරලා බැලුවොත් ඔයාලා තේරෙනවා දැනට මාස 6කට 7කට නැත්තම් අවුරුද්දකට කලින් ඔයා හිටපු තත්ත්වයට වඩා ඔයාගේ පවුලේ ආර්ථිකය පල්ලෙහාට වැටිලා කියලා ඉතින් ඒක අපි තේරුම් අරගෙන අපි ඔයාලා වෙනුවෙන් මොකද අපි ඇත්තටම ගුරුවරු විදිහට අපි උපකාරක පන්ති පවත්වන ගුරුවරු අපි ඇත්තටම මේක කරන්නේ අපේ රස්සාව විදිහට ඔය කවුරු කොහොම කිව්වත් උපකාරක පන්ති කරන ගුරුවරු කරන්නේ මේ උගන්වන්නේ ඒගොල්ලන්ගේ රස්සාව එතකොට අපි රස්සාව විදිහට මේක කරනකොට අපි ඔයාලගේ පන්තිකවස්තු ගන්න ඕනේ හැබැයි අපි හැමෝටම තේරෙන දේ තමයි මේ කාලේ හැමෝටම අමාරුයි. එතකොට අපේ පැත්තෙන් අර මොනවා හරි දෙයක් සමාජයට වෙන්න ඕන නිසා සමාජයට මොනවා හරි කරන්න වගකීමක් අපිට තියෙන නිසා අපි මේ දේ වලවමින් කරනවා. මොකද්ද? পেපර් ක්ලාස් එකක් කරනවා. ඒක සම්පූර්ණයෙන් නොමිලේ කරනවා. ඔයාලට ඕන සමහරලාට කෙනෙකුට හිතන්න පුළුවන් මේ පන්ති නොයන පිට ඉන්න කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සමහර වෙලාවට ඕක නිකන් බොරු සෝබනේට කරන වැඩක්ද දන්නේ නැහැ කියලා. මොකක්ද? මේ পেපර් ක්ලාස් එකක් ෆ්‍රී කරන එක. එහෙම බොරු සෝබනේට කරන වැඩක් නම් බ්‍රහස්පතින්දා කරන්ට් එක නැතුව පන්ති කරන්න බැරි වුණාම මේ සෙනසුරාදා දවසක මේ වෙලාවට පන්තියක් දාන්න මට ඕනේ නැහැ. බොරු සෝබනේට කරන වැඩක් මගේ ඔළුවේ වැඩ කරනවා නම් මේක නොබිලේ කරන එකක් ඕක කමක් නැහැ ඒක දවසක් කැන්සල් වුණාට කමක් නැහැ ඒක අවුලක් නැහැ වගේ හැඟීමකින් මං ඉන්නවා නම් මට ඔයාලට කියන්න තිබ්බා ගෲප් එකකට මැසේජ් එකක් දාන්න තිබ්බා පුතේ මේක ෆ්‍රී ක්ලාස් එකක් නේ ඒ නිසා මේ එක දවසක් පොඩ්ඩක් කැන්සල් වුණාට ගණන් ගන්න දෙපා කියලා හැබැයි මේක නොබිලේ පන්තියක් කරත් මේක සල්ලි දීලා කරන පන්තියක් කරත් අපි පන්තියක් කරන්නේ වගකීමෙන් ඒ නිසා ගුරුවරු විදියට හැමෝම එහෙමයි ඒ නිසා අපිට බ්‍රහස්පතින්දා කරන්න බැරි වෙච්ච පන්තිය අපි මේ වෙලාවේ කරනවා. ඇත්තටම සෙනසුරාදා දිනදා කියලා කියන්නේ අධික කාර්යබහුල පාන්දර 5 විතර ඉඳලා රෑ 12 විතර වෙනකල් පන්ති තියෙන ඛණ්ඩ බොණ්ඩ විනාඩි 20ක් පැය භාගයක් අමාරුවෙන් වෙන් කරගන්න අතිශය කාර්යබහුල දවස් දෙකක් ඒ කාර්යබහුල දවස් දෙක අස්සේ
මේ විදුලිය අරුතක් තියෙන වෙලාවට දැන් ආපහු මේක ඉවරනකොට 7ට ආපහු විදුලිය විසන්දි වෙනවා 7 කියන්නේ සමානලට 7යි 5 7යි 10 වෙයි ඒ ඔක්කොම පස්සේ මේ පන්තිය මෙහෙම කරන්නේ ඔයාලා වෙනු. ඒකට ඔයාලගේ ප්‍රයෝජනෙයි ගන්න. මම මේ කියන දේ සමහර වෙලාවට අර group පස්සේ ඉන්න නාමිකව ඉන්න අය ඒ කියන්නේ group එකක ඉන්නවා group එකේ ඉන්න හින්දා විභාගේ පාස් වෙයි කියලා හිතාගෙන නාමිකව හිතාගෙන ඉන්න කට්ටිය කවදාවත් සමහරලාට මම මේ කියපු පණිවිඩේ තේරුම් ගන්න නැති වෙයි. මොකද ඒගොල්ලෝ අඩුම ගානේ recording එකවත් බලන උදවිය නොවන නිසා. ඒ නිසා මම මේ කියන දේ තේරුම් ගන්න මේක හරි වගකීමක් ඔයාලගේ ජීවිතේ. දැන් මම මේ කියන කතාව තේරුම් ගන්න පහුගිය කාලයක් තිස්සේ අවුරුදු ගානක් ආපස්සට ආපස්සට ඇදී ආපු කැලණිය විශ්වවිද්‍යාලයේ මේ ඔක්තෝබර් මාසේ තියෙන තිබ්බ විභාගය ළමයි සහ ළමයිව උසිගන්නපු සමහර ආයතන සහ සමහර සමාජගුරු පොඩි සුළු පිරිසක් ඉන්නවා ඕනෙම තැනක පොඩි පිරිසක් ඒ කට්ටිය ළමයිව ඉස්සරහට දාගෙන ලියුම් ලියලා ඉල්ලීම් කරලා අපිට විෂය නිර්දේශය ආවරණය කරගන්න බැරි වුණා ඒ නිසා මේක කල් දාන්න මෙහෙම කියලා ඉල්ලීම් කරලා ඒක ලබන අවුරුද්දේ ජනවාරි වලට කල් යනවා හරි ඒ ලබන අවුරුද්දේ ජනවාරි වලට කල් යන වෙලාවේදී මම Facebook එකේ ඔයාලගේ බාහිර රූප ආදී වලට තියෙන group වල මම ලියනවා මේ සල්ලි පිටිපස්සේ පන්නගෙන යන ලෝකයක් ඇතුලේ මේ වගේ දෙයක් කරන්ද යම් මට්ටමකට අනුබල දීපු හැමෝම මේ ළමයිගේ ජීවිතවල වගකීම ගන්න ඕනේ මේගොල්ලන්ට වෙන හානියේ වගකීම ගන්න ඕනේ මේක මහා අපරාධයක් කියලා. ඒ ලියපු දවසේ ඉඳලා දවස් දෙකකට තුනකට හතරකට පහකට විතර වගේ වෙනකල් මගේ inbox එක පිරීලා නිර්නාමික message වලින්. ඒ කියන්නේ අර නිර්නාමික message කියලා කියන්නේ Facebook එකේ හදන්නේ අර එකම නම කියන කට්ටිය සමාන profile picture එකක් නැහැ මොකුත් නැහැ පොඩි නිකන් ඉරපායන දර්ශනයක් දාගෙන තියෙනවා නැත්තම් කැලෑවක දර්ශනයක් DIY දර්ශනයක් විතරයි මුන් profile එකේම තියෙන්නේ යාළුවෝත් ඉන්නේ ඒ වගේම කට්ටිය ඉතින් ඒව පාවිච්චි කරන්නේ කාටරි බඩ ගන්න. ඉතින් මට එහෙම බයින බැලලා තිබ්බා. ඔයාටවත් තේරෙන්නේ නැහැ. අපි තමයි මේක දුක් විඳින්නේ මෙහෙම කියලා. දැන් මගේ කියපු කතන්දරේ දැන් තේරෙන්නේ නැති. මොකද්ද? දැන් උසස් පෙළ කල් යනවා. උසස් පෙළ කල් යන්නේ ජනවාරි වලට. ජනවාරි වලට උසස් පෙළ කල් යනවා කියන්නේ අනිවාර්යෙන් ජනවාරි වලට කල් ගියපු බාහිර උපාධි විභාග තව කල් යනවා. ඇයි? විභාග ශාලා විභාග පරීක්ෂකවරු මේ කියන සියලු දේවල් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඇලකේට් කරනකොට මේ මොහොතේ ප්‍රායෝගික ප්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ A level සහ ශිෂ්‍යත්ව විභාග. ඒතකොට ඒක ජනවාරි වලට A level කල් යනවා නම් එතනින් පස්සේ ඉතුරු ඒවා කල් යනවා. ඒ නිසා ඔක්තෝබර් වල තියෙන තිබ්බ විභාගයේ සමහරලාට පෙබරවාරි මාර්තු ඊටත් පස්සේ කල් යනද පුළුවන් මම දන්නේ නැහැ. ඊක කල්පනා කරලා බලන්න ඒකත් එක්ක ඔයාලගේ ජීවිතේ කොච්චර කල් යනවද කියලා. පරිපාලන සේවයට අධ්‍යාපන පරිපාලන සේවයට බැංකු විභාග වලට තරඟ මේ තරඟ සියලු විභාග වලට වයස් සීමාවක් තියෙනවා. ඒත් ඔයාලා උපාධිය ගන්න ඔයා මාස 6ක් 7ක් අවුරුද්දක් කල් යනවා කියලා කියන්නේ ඔයාගේ මුළු ජීවිතේම ආපස්සට යනවා. මේවා අර group පස්සේ නාමිකව ඉන්න උන්දලට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ group එකේ හිටියාම ඒගොල්ලන්ට first class එකක් second class එකක් හම්බ වෙයි කියලා කමක් නැහැ. අනුකම්පා කරන්න ඒගොල්ලන්ට මට ප්‍රශ්නයක් නෑ මට වෙන කිසිම දෙයක් නෑ මට පොඩි හිතට දුකක් තියෙනවා මෙච්චර දේවල් කරනකොට අපරාධ මේ ළමයි විනාශ වෙන්නේ කියලා ඒ යවුනහම මට වෙන කිසිම කනගාටුවක් හෝ සිත් ඇවුලා එහෙමත් නැත්නම් වෙන සංතාපයක් මේක ඇස්සේ නෑ පව් ඉතින් කමක් නෑ එයාලගේ තෝර ගැනීම හරි right අපි යමු පේපර් එකට දැන් මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න අංක දෙන විදිහක් චුට්ටක් මතක තියාගන්න අපිට ගියපාර පේපර් එකේ ප්‍රශ්න අංකයක් පොඩ්ඩක් පැනපු නිසා තමයි මේක අටෙන් පටන් ගත්තේ අත්‍තර මේක ගියපාර පේපර් එක ඉවර වෙන්න තිබ්බේ ප්‍රශ්න අංක 7න් නමුත් ප්‍රශ්න අංකයක් එහෙම මෙහෙම වෙලා ප්‍රශ්න අංක 6න් ඉවර වෙලා තිබ්බේ ඒ ප්‍රශ්න අංකයේ පැනලා තමයි අපි අටෙන් පටන් ගත්තේ කලිගල්ක ආසිත දත්ත සංනිවේදනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද හරි පරිගණක ආසිත දත්ත සංනිවේදනය කියලා හඳුන්වන්නේ කුමක්ද දැන් පරිගණක ආශ්‍රිත දත්ත සංනිවේදනයේ පොට්ටක් පැත්තකින් තියන්නකෝ. දැන් මේ මෙතන ඉන්නවනේ ජන සංනිවේදනය කරන නැත්තම් මීඩියා කරන ළමයි. හරි.
එතකොට ඔයාලා දන්නවා ඔයාලා ඕලෙව කරන කාලේ ඉඳලා ඔය මීඩියා නැත්තම් ජනමාධ්‍ය සම්බන්ධ sannivedane හා මාධ්‍ය සම්බන්ධ දේවල් පත්තර වලින් ටීවී එකෙන් ප්‍රවෘත්ති වලින් ඔය එක එක තැන් තැන් වලින් දැකලා ඇති. අපි ඉපදිච්ච දවසේ ඉඳලා ඇත්තටම ගත්තොත් ඉපදෙන්න කලින් අපි මව කුසේ ඉන්න කාලේ ඉඳලා අපි sannivedane කරනවා. නේ? ඉපදෙන්න කලින් ඉඳලා අපි ඉපදෙන්න කලින් ඉඳලා sannivedane කරන්නේ. හරි එතකොට මේ sannivedane කියලා කියන්නේ අපේ ජීවිතයට බද්ධ වෙච්චි ඉතා වැදගත් දෙයක් මොකද්ද මේ sannivedane කියලා කියන්නේ දැන් ගොඩාක් කට්ටිය හිතනවා sannivedane කියලා කියන්නේ හරි දැන් ওই sannivedane විවිධ කොටස් තියෙනවානේ මුද්‍රිත මාධ්‍ය රූප වාහිනී ගුවන් විදුලි ඔය එක එක මාධ්‍ය තියෙනවානේ ප්‍රචාරණ මාධ්‍ය sannivedane කරනකොට දැන් ওই මේ මම දැකලා තියෙනවා සමහර වෙලාවට මම ඊයේ පෙරේදා ඊයේ ඔව් සිකුරාදා ඊයේ මම දැක්කා මම එකහමාරට ගියා දුවගේ ඉස්කෝලේ ගාවද ඉස්කෝලේ යන දුව ගන්න ගිහිල්ලා ඉන්නකොට ටිකක් වයසක පුද්ගලෙක් සාමක් ඇඳගෙන යකිලිටි ෂර්ට් එකක් උත් ඇඳගෙන බුලත් ඉලකුත් හපාගෙන ඇවිල්ලා ඉස්කෝලේ ගාව ළමයි ගන්න හිටපු දෙමව්පියන්ට හෑන්ඩ්බිල් එකක් බෙදාගෙන 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 යනවා හෑන්ඩ්බිල් එකක් බෙදනවා හරි දැන් කවුරු හරි ඇහුවොත් ඔය මොකක්ද ඔය කරන්නේ කියලා එයා කියයි මම මේ sannivedane කරනවා කියලා මේ පන්තියක් තියෙනවා අපේ සර් කෙනෙක්ගේ ඒ සර්ගේ පන්තිය ගැන මම මේ මිනිස්සුන්ට sannivedane කරනවා කියලා කියයි දැන් ඇත්තටම ඔතනද sannivedane තියෙන්නේ. ඕකද sannivedane. දැන් මම ওই ප්‍රශ්නේ ඔයාගෙන් අහුවොත් ඔයත් කියයි හරි. ඕක තමයි sannivedane කියන්නේ. හැබැයි ඇත්තටම ඕකද sannivedane කියන්නේ. ඇත්තටම sannivedane කියන්නේ. ඇත්තටම sannivedane කියලා කියන්නේ ඔය sannivedane එකේදී පාර්ශව දෙකක් ඉන්නවා. ඕනෙම sannivedanayak අස්සේ පාර්ශව දෙකක් ඉන්නවා යවන්නා සහ ලබන්නා මේ අපි දෙකෝගේ sannivedanayak කරන්නේ මම යවන්නා ඔයා ලබන්නා මේ sannivedanayakදී මගේ යවන්නාගේ හිතේ ඇති වෙන අදහස මේ දත්ත සම්ප්‍රේෂණ කරන පද්ධතියට ගැළපෙන විදියට සංඥාව සකස් කරලා මේ දත්ත සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුලේ ඔයාට එවනවා ඒක ඔයා එහා පැත්තෙන් ග්‍රහණය කරගන්නවා ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා ඔතනින් sannivedane ඉවරයි කියලා. ඇත්තටම නෑ. මම ඔය පණිවිඩේ ඔයාට එවන වෙලාවේදී මගේ හිතේ තියෙනවා මේ පණිවිඩේ එයාට ගිහාම එයා මෙන්න මේ જાතියේ ප්‍රතිචාරය දක්වයි කියලා. අන්න ඒ ප්‍රතිචාරයක් මට ලැබුණට පස්සේ තමයි ඕක සාර්ථක sannivedanayak වෙන්නේ. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ ඔයා බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා කෙනෙක් ඇවිල්ලා ඔයාගෙන් වෙලා වහනවා ඒ වෙලා වහන කෙනා බලාපොරොත්තු වෙච්ච දේ තමයි ඔයා එයාට වෙලාව කියයි කියලා එහෙම කිව්වොත් තමයි එතන තියෙන සාර්ථක sannivedanaya මෙයාගේ හිතේ ඇතිවෙන අදහසක් අරයාගෙන් වෙලා වහන්න ඕනේ කියලා ඔයා ගාවට යනවා එයා වාචිකව ඔයාගෙන් වෙලා වහනවා ඔයා වෙලාව බලලා මෙයාට වෙලාව කිව්වොත් එයා බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉටු වෙලා සාර්ථක sannivedanaya හරි වෙලාව කියන්නේ තු මෙයා අතේ තියෙන වතුර බෝතලයකින් තමයි ගහුවෝ. එතන තියෙන්නේ මෙයා කියපු දේ අරයට තේරිලා නැහැ. ඒ කියන්නේ අපි ඒවට කියනවා sannivedaneyedi බාධා ඇති කරන barriers miscommunication. එනම් ඕනෑම sannivedanayak කියලා කියන්නේ යවන්නාගේ හිතේ ඇතිවන අදහස සම්ප්‍රේෂණ මාධ්‍යයක් කරහා ලබන්නාට යවලා ලබන්නා ඒකට යවන්නා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාර දක්වන අවස්ථාව. දැන් මොකෝ පරිගණක sannivedanayak කියන්නේ කොහොමද තමයි. හැබැයි ඒකෙදී මේ උත්තරේ චුට්ටක් වෙනස් වෙනවා. පරිගණක sannivedanayakදී අපි කරන්නේ පරිගණක හෝ පරිගණක ආශ්‍රිත උපාංග. ඇයි එහෙම කිව්වේ? ෆොටෝකෝපි මැෂින් එක, printer එක ඒවා පරිගණක ආශ්‍රිත උපාංග. පරිගණක හෝ පරිගණක ආශ්‍රිත උපාංග යම්කිසි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් හරහා එකිනෙක සම්බන්ධ වෙන අවස්ථාවකට අපි කියනවා පරිගණක ජාලයක් කියලා.
එහෙම පරිගණක ජාලයක් භාවිතා කරලා දත්ත සංනිවේදනය කරන අවස්ථාවකට අපි කියනවා පරිගණක ආශ්‍රිත දත්ත සම්ප්‍රේෂණයක් කියලා නැත්නම් දත්ත සංනිවේදනයක් කියලා. තවත් කිව්වොත් යම් කිසි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් කරනවා පරිගණක හෝ පරිගණක ආශ්‍රිත උපාංග දත්ත යක් හුවමාරු කරගන්න අවස්ථාවකට අපි කියනවා දත්ත සංනිවේදනයක් කියලා. පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. එතකොට පරිගණක ජාලයක වාසි මොනවා? ඇයි අපි පරිගණක ජාල පාවිච්චි කරන්නේ? දෙවෙනි ප්‍රශ්නේ. එකක් තමයි අපිට පුළුවන් අපේ තියෙන දත්ත හුවමාරු කරගන්න. කාත් එක්කද? අපේ පරිගණක ජාලයේ ඉන්න අනිත් අයත් එක්ක. ඒ කියන්නේ අපිට පරිගණක ජාලයක් තියෙනවා නම් ඒකේ ඉන්න අනිත් කට්ටියත් එක්ක ඩේටා හුවමාරු කරන්න පුළුවන්. දත්ත හුවමාරු කරන්න පුළුවන්. ඒක වාසිය. දෙවෙනි වාසිය. අපිට පුළුවන් දෘඩාංග සම්පත් හුවමාරු කරගන්න. දැන් මේවා ලියාගන්න ඕනේ අපි කියනකොට ලියාගන්න ඕනේ ඈ. දෘඩාංග සම්පත් හුවමාරු කිරීම. ඒ කියන්නේ මොකක්ද? Hardware resources. දැන් ඔයාලගේ ගෙදර කම්පියුටර් එකට printer එකක් ඕනේ, scanner එකක් ඕනේ, photocopy machine එක මොකක්ද CD ROM එකක් ඕනේ. සමහර ඒවා photocopy machine හයි කරලා තියෙනවා. දැකලා තියෙනවා ඔයාලගේ ඔෆිස් වල එහෙම printer එක උනාට හයි කරලා තියෙනවා photocopy machine එකක්. ඉන්නේ අර වැඩි. ඒකේ printer එකක් තියෙනවා. සමහර ඒවා scanner එකක් හයි කරලා තියෙනවා. සමහර ඒවා නිකන් printer එකක් හයි කරලා තියෙනවා. color printer එකක් හයි කරලා තියෙනවා. CD ROM එකක් හයි කරලා තියෙනවා. නේද? දැන් ඔයා නිකන් හිතන්න ඔයාගේ ඔෆිස් එකක නැත්තම් ස්කෝල් එක නැත්තම් කැම්පස් එකක එතන කම්පියුටර් 100ක් තියෙනවා. ඔය 100ට මොනේ? printer 100යි, scanner 100යි, CD ROM නැත්තම් DVD ROM 100යි කොහොම හයි කරන්න ගියෝ? ඔයාට අනවශ්‍ය මුදල් නාස්තියක් සිද්ධ වෙනවා. ඉතින් මේ අනවශ්‍ය මුදල් නාස්තිය අවම කරගන්න අපිට පුළුවන් මොනවා කරන්නද? අපිට පුළුවන් ඒ පරිගණක ජාලයට printer දෙකක් විතර අරගෙන, scanner දෙකක් විතර අරගෙන, CD ROM 10ක් විතර අරගෙන, DVD ROM 10ක් විතර අරගෙන ඒවා අපේ මුළු කම්පියුටර් එකේ තියෙන අනිත් අපේ මුළු network එකේ තියෙන අනිත් කම්පියුටර් නැත්තම් පරිගණක අතර බෙදලා හුවමාරු කරගන්න පුළුවන්. sharing facility එක. අපිට share කරන්න පුළුවන්. අපිට share කරගත්තොත් නැත්තම් හුවමාරු කරගත්තොත් අර hardware එකෙන් අපි දරන්න ඕනේ අනවශ්‍ය පිළිවෙය අඩු වෙනවා. ඒ නිසා අපිට දෘඩාංග සම්පත් හුවමාරු කරගන්න පරිගණක ජාලයක් භාවිත කරන්න පුළුවන්. ඊළඟට සමහර අවස්ථාවලදී අපිට පුළුවන් එක කම්පියුටර් එකකට software එකක් දාලා ඒ software එක network එකේ ඉන්න හැමෝටම පාවිච්චි කරන්න දෙන්න. දැන් ඔයාලා මේ වෙනකොට දන්නවා software කියලා කියන්නේ අපි සල්ලි දීලා ගන්න ඕනේ දෙයක්. හිමිකම් ආශ්‍රිත මුදුකාංග. ඉතින් අපිට සමහර වෙලාවට පුළුවන් network එකට support කරන software එකක් අරගෙන ඒක server එකකට දාලා application server එකකට දාලා ඒ server එක හරහා අපිට පුළුවන් remotely නැත්තම් දුරස්තව network එකේ ඉන්න කට්ටියට පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපිට මුදුකාංග සම්පත් හුවමාරු කරගන්න පරිගණක ජාලයක් භාවිත කරන්න පුළුවන්. දැන් මම මොන වාසි තුනක් තියෙනවා. දත්ත හුවමාරුව, දෘඩාංග සම්පත් හුවමාරුව, මුදුකාංග හුවමාරුව. ඊළඟට මෙතනම තියෙනවා. මොකද? සංනිවේදනයේ සඳහා භාවිත කරන්න පුළුවන්. දැන් ඔයා ඊමේල්, ඊට පස්සේ ඉන්ටර්නෙට්, ඊට පස්සේ ඔයා කතා කරන සෝෂල් මීඩියා මේ සියලු දේවල් සංනිවේදනයේද පරිගණක ජාල භාවිත කරන අවස්ථාවයි. ඊළඟ ප්‍රශ්නේ මේ වගේ අවාසි මේ වගේ අවාසි ඕනෙම තැනක වාසි වගේම අවාසිත් තියෙනවා නේ. ඕනෙම තැනක වාසි වගේම අවාසිත් තියෙනවා. අර පහුගිය දවස්වල අර සෝෂල් මීඩියා වල ෂෙයා වෙච්ච පොඩි වීඩියෝ එකක් තිබ්බනේ. ඒක කියන්නේ ඕනෙම තෙතපසක පරුවෙක් ඉන්නවා. ඒ වගේම තමයි ඕනෙම වාසි සහගත තැනකනේ. සාමාන්‍යයෙන් පරිගණක ජාලයක් අපි කවදාවත් අවාසි ගැන කල්පනා කරන්නේ නැහැ ගොඩක් අය. හැබැයි ඒකෙත් අවාසි තියෙනවා. මොනවාද අවාසි? අපිට පුළුවන් පරිගණක ජාලයක් ඇතුලේ තියෙන දත්ත අනවශ්‍යයෙන් ඒවා ඇක්සස් කරන්න පිළිසෙන්න පුළුවන්. අපි ඕකට කියන්නේ අන්ඕතරයිස් ඇක්සස්. දැන් අර දැක්කද පහුගිය දවස්වල A level results ආපු දවස් කාලේ පත්තරේ ගිහිලා තිබ්බා. හරි? රූපවාහිනී ප්‍රවෘත්ති වල ගියා, සමාජ මාධ්‍ය වල ගියා. ওই ගාල්ල පැත්තේ පාසලක ඉගෙන ගන්න දරුවේ ශිෂ්‍යයෙක්
එයා විභාග දෙපාර්තමේන්තුවෙන් රිසර්ච් නැත්තම් ප්‍රතිඵල නිකුත් කරන විදිහටම එයා එක එක නිකුත් කරනවා. ඒ වගේම ඊට දැන් අවුරුදු 5කට කලින් අවුරුදු 7කට විතර වගේ කලින් ඔයා අහලා ඇති හිටපු ජනාධිපතිවරයා, ඒ කියන්නේ මේ මෑතක හිටපු ගෝඨාභය ජනාධිපතිවරයාට කලින් හිටපු සිරිසේන ජනාධිපතිවරයාගේ කාලේ ජනාධිපතිවරයාගේ වෙබ්සයිට් එක හැක් කරපු දරුවෙක් ගැන මාධ්‍ය වාර්තා කරා. ඒ වගේම ඔයා සමහරලාට මේ මෑත කාලෙකදී අහලා ඇති අර රුසියා යුක්‍රේන් යුද්ධය සම්බන්ධ කතාවලදී කිව්වා මේ බටහිර රටවල් විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් මේ රුසියාවේ තියෙන සමහර පද්ධති ආරක්ෂණ පද්ධති නැත්තම් වෙබ්සයිට් මේවා පිට ඉඳලා හැක් කරලා තියෙනවා කියලා පොඩි ආරංචි ගියා. ඒ වගේම සමහරවිට ඔයාලා අහලා ඉන්නවා පුද්ගලෙක් ජූලියන් අසාන්ජ් විකිලීක්ස්. ජූලියන් අසාන්ජ් කියන පුද්ගලයා විකිලීක්ස් එකේ. එයා මොකද කරේ? එයා ලෝකේ තියෙන විවිධ තැන්වල තියෙන වෙබ්සයිට් වල වෙබ් සර්වර්ස් වල දත්ත සමුදාවල ඩේටාබේසස් වල තියෙන දත්ත හොරෙන් ඇක්සස් කරලා ඒවා විකි ලීක්ස් විදිහට රිලීස් කරනවා. ඒක තමයි හැකින් කියලා කියන්නේ. අපිට හැක් කරන්න පුළුවන් වෙන නෙට්වර්ක් එකක් තියෙනවා. හැබැයි නෙට්වර්ක් එකේ හැකින් නවත්තන්න ක්‍රම තියෙනවා. හරි ඒක. දෙවෙනි එක අපිට වෛරස් එකක් වගේ එකක් ආවොත් මොකද වෙන්නේ? ඉක්මනටම මුළු පරිගණක ජාලය පුරාවටම පැතිරලා පරිගණක ජාලය ආසාදනය වෙන්න පුළුවන්, ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. පරිගණක ජාලයේ තියෙන සියලු පරිගණක වලට හානි වෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු මේ ඔබ කොහොමද කරන්නේ කියලා. හරි. මගෙන් මේ ඊයේ හෝ අද උදේ එක ළමෙක් දෙන්නෙක් විතර වගේ අහලා තිබ්බා. සර් පේපර් එක තනියෙන් ලියන්න බෑ අපිට, මේකේ තියරි නැහැ. අපිට තියරි නැහැ. පොර නෝට්ස් තියනවා නම් හොයලා නෝට්ස් තියනවා නම් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මට ඒකට කියන්න තියෙන්නේ මෙහෙමයි. මම ඔයාගේ පේපර් ක්ලාස් එක කරනවා. එතකොට පේපර් ක්ලාස් එකට ප්‍රශ්න වලට අදාළ උත්තර ලියන්න තියරි හොයාගන්න වගකීම ඔයාගේ. එක්ක ඔයා පරණ පන්ති ගියපු තැනකින් නෝට්ස් ටික පාඩම් කරගන්න කියවන්න. එහෙම නැත්නම් මේවට තියෙන නිර්දේශිත පොත් තියෙනවා ඒවා කියවන්න. එහෙම නැත්නම් දැන් මොනවා හරි මේ කාලේ පන්ති තියෙනවා නම් කාගේ හරි ගොඩක් වෙලාවට මේ දවස්වල ඔන්ලයින් පන්ති තියෙනවා. එහෙම ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙන්න මතක තියාගන්න අපි කොච්චර පේපර්ස් කරත් මේක මේ අර ඔයා කියන්නේ මේ දෙපැත්තම අන්තර් සම්බන්ධතාවයක් තියෙන කතාවක්. ඒ කියන්නේ පේපර්ස් ලියන්නත් තියරි ඕනේ. ඊට පස්සේ තියරි තිබ්බට වැඩක් නැහැ පේපර්ස් ලියන්න නැතුව. පේපර්ස් ලියවට වැඩක් නැහැ තියරි නැතුව. තියරි තිබ්බට වැඩක් නැහැ පේපර්ස් ලියන්න නැතුව. ওই දෙකම එකට එකම බැලන්ස් වෙලා යන්න ඕනේ. ඉතින් මම මේ පන්ති ඇතුලේ ඔයාලට ඒක කාර්යයක් කරගෙන යනවා. මොකද මේ පේපර්ස් වලට උදව් කරනවා. ඉතින් තියරි සම්බන්ධ කාරණේදී ඒක ඔයා බලන්න චුට්ටක් ඔයාලා බලන්න අපිට පටන් ගන්න පන්තියක් තියෙනවද නැත්නම් තියෙන පන්තියකට සෙට් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ වීඩියෝ තියෙනවා, ඉන්ටර්නෙට් එකේ නෝට්ස් තියෙනවා, පුස්තකාල මේ කෙනස් දේවල් වලින් මම දන්නේ ක්‍රමේ මොකක්ද කියලා. නමුත් ඒක සිලබස් එක ආවරණය කරගන්න. හරි. ඊළඟට මේ ජාල උපාංග විදිහට ගත්තාම මේ ස්විචය සහ නාවිය. හරි. දැන් ওই නාවිය කියලා කිව්වම සමහර කට්ටියට මේ අපි අර ඉස්සර කාලේ මේ කවි ලියලා තිබ්බ නාභිය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වගේම විද්‍යා විද්‍යාව ඉගෙන ගත්තාන බයිසිකලයේ තියෙන නාභිය ගැනත් නෙවෙයි කතා කරන්නේ. එහෙමත් නැත්නම් ඔය ආලෝකයේ ඉගෙන ගත්ත භෞතික විද්‍යාවේ ආලෝකයේ කොටසේ ඉගෙන ගත්ත ඒ නාභිය ගැනත් නෙවෙයි කතා කරන්නේ. අර ෆෝකස් වෙන මේ කතා කරන්නේ පරිගණක ජාලවලදී ඉගෙන ගන්නවා. අපි ඒකට කියන්නේ නාභිය, නැත්නම් අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ හබ් එක. මේක පරිගණක ජාල ක්‍රම උපාංගයක්. ඇයි මේක අපි පාවිච්චි කරන්නේ? අපිට තැන් තැන් වල තියෙන පරිගණක සහ පරිගණක අවශ්‍යිත උපාංග එක තැනකට එකතු කරන්න පුළුවන් මධ්‍යගත සංනිවේදන උපාංගය. අර ඔයා දැකලා තියෙන ස්කෝලේ කම්පියුටර් ලැබ් එකට ගියාම, කැම්පස් එකක කම්පියුටර් ලැබ් එකට ගියාම, නැත්නම් ඔෆිස් එකක කම්පියුටර් ලැබ් එකකට ගියාම, එහෙම නැත්නම් ටවුන් එකේ තියෙන මොනවා හරි කමියුනිකේෂන් එකක සමහරලාට හයි කරලා ඇති, ඔයාගේ ගෙදර සමහර වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් මේක තියෙනවා. අර කොළපාට තැඹිලි පාට බල්බ් නිමි නිමි පත්තු වෙන කේබල් ගොඩාක් සම්බන්ධ වෙච්චි මෙන්න මේ જાතිය කේබල්, මෙන්න මේ જાතිය කේබල් ගොඩාක් සම්බන්ධ වෙච්චි අපි මේවට කියනවා UTP කේබල්ස් කියලා. හරි.
unshielded twisted pair cables මේ જાතියේ cables වට මේ මම මේ පන්තිය පෙන්වන්න ඕන නිසා පොඩ්ඩක් මේ විදිහට තියලා තියෙනවා ඇතුලේ cable 8ක් තියෙනවා මේ වගේ plastic jack එකක් තියෙනවා අපි මේකට කියනවා RJ45 jack එක ඊට පස්සේ මේ වගේ නම්මශීලී ඒ cable එක පොලිතින් ආවරණයකින් අර ඇතුලේ තියෙන wire රට ආවරණය වෙලා තියෙනවා UTP වල දැකලා තියෙන මේ වගේ wire ගොඩාක් එකට සම්බන්ධ වෙච්චි උපකරණයක් හයි කරලා තියෙනවා ඕක තමයි ඔය පරිගණක ජාලය ඇතුලේ තියෙන මැදගත සංනිවේදන උපාංගය හරි ඔය පරිගණක ජාලය ඇතුලේ තියෙන මැදගත සංනිවේදන උපාංගය හරි එතකොට ඒ මැදගත සංනිවේදන උපාංගය මොකටද පාවිච්චි කරන්නේ එක පරිගණකයක ඉඳලා අනිත් පරිගණකයට එන දත්ත අනිත් අය අතර කුමාරු කරලා යවන්න තමයි මේක පාවිච්චි කරන්නේ හරි ඒ කියන්නේ එක පරිගණකයක ඉඳලා අනිත් පරිගණකයකට යනකොට හරි මම එක ඉඳ අඳින්නම් එහෙම ඔය කියන්නේ මෙන්න මේම කතාවක් හරි ඔය කියන්නේ මම ඉඳ මම මේසේජ් වලට මේ උත්තර ටික මම දෙන්නම් මේ පන්තිය ඉවර කරන්න ලං වෙලා මේ මැසේජ් ගොඩක් එවලා තියෙනවා මම මේකයි මේ බැලුවේ මේ හරි තියරි ක්ලාස් නැද්ද ඒවා ඒවා උත්තර අපි හෙමින් දෙන්න හරි එතකොට දැන් මෙහෙමයි කතාව නෙට්වර්ක් එකේ මෙන්න මේ වගේ මැදගත සංනිවේදන උපාංගයක් තියෙනවා හරි දැන් මේකට වටින් මෙහෙම සම්බන්ධ වෙනවා මොනවාද පරිගණක හරි මෙව කම්පියුටර් සම්බන්ධ වෙනවා දැන් මේ හම්බ එකයි ස්විච් එකයි දෙන්නම කරන්නේ මෙහෙන් එන ඩේටා අතරම නෙට්වර්ක් එක හරහා ඩේටා යන්නේ අපි ඒවට කියනවා ඩේටා පැකට්ස් කියලා හරි අපි අපි ඉස්සරහ කතා කරනවා ඔක නෙට්වර්ක් පාඩමේදීම මේ පැකට්ස් යන්නේ මේ පැකට්ස් ගිහිල්ලා මේ මැදගත සංනිවේදන උපාංගය හරහා හරි ගමනාන්තය තෝරගෙන ඒ ගමනාන්තයට යනවා. ඔය හබ් එකයි ස්විච් එකයි කරන්නේ ඕක. ඒ අතරම කරන්නේ මැදගත සංනිවේදන උපාංගය අපි දින ක්‍රියා කරනවා. හැබැයි මේ දෙන්න මේ වැඩේ කරන විදිහ වෙනස්. එකක් තමයි අපි ගත්තොත් මේ ස්විචර් එක. ස්විච් එක කියන කෙනා එයා පොඩ්ඩක් ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එක. අපේ බුද්ධිමත් උපකරණයක්. අර පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන්, හිතලා වැඩක් කරන්න පුළුවන්. अरे हम भी कहीं मना है पट्टा मोड़ है यार कराने पुरवा कब दिए ने भी इन्हें एक यहाँ करते ने यावने का भी तरह हरी केना आता द नेत्र याय वगैरह ने हम भी कराने मुकाम को मेहे में ऐसी लगा मे मे हम भी किए हैं मतलब कम हाई कर लेती है ना ने पोर्ट का ना मांगे ओह मर ऊपर से जाने का अंदर एक्सटर्न तो हम भी किए हरी स्विच के हरी दिए ने मेहे मने हरी ඇත්තටම හබ් එක හරි ස්විච් එක හරි තියෙන මෙන්න මෙහෙම පොඩි ෆෝස් ගොඩාක් තියෙනවනේ අටේ උනා හරියෙන හරි 8 16 24 32 එහෙම තමයි තියෙන්නේ එතකොට මේ මේවට තමයි කේබල් හරි වෙන්නේ දැන් හබ් එකක් කරන්නේ මේ එක පෝට් එකට එන දත්ත පැකට්ුවක් හොයන්නේ බලන්නේ හැමෝටම යවනවා අර ගමේ අර ඉස්සර කෝපි කරේ අබිලින් වගේ කොයන්නේ බලන්නේ මැසේජ් එක අරෝඩ ගාවා අදාළ කෙනා ගන්නවා අනිත් කට්ටිය නොසලකා හරිනවා හැබැයි එක වෙලාවේ මේ හැමෝම සංනිවේදනය කරන්න ගියාම ඔයා හිතන්නකෝ මේ හබ් එක පාවිච්චි කරන නෙට්වර්ක් එකක් ඇතුලේ කොච්චර දත්ත තදබදයක් ඇති වෙයිද කියලා නේද ඒ නිසා හබ් එක පාවිච්චි කරන පරිගණක ජාලයක් ඇතුලේ දත්ත තදබදේ වැඩි වෙන එක ලක්ෂණයක් මොකද සියලු දෙනාටම යනවා අපි ඒකට වචනයක් පාවිච්චි කරනවා හැමෝටම යවනවා අපි වචනයක් පාවිච්චි කරනවා හබ් එක කරන වැඩේට ඒ හැමෝටම යවනවා අපි වචනයක් පාවිච්චි කරනවා අපි ඒකට කියනවා විකාශනය අපි කියනවා විකාශනය කරනවා බ්‍රෝඩ්කාස්ට් කරනවා දැන් මේ වෙලාවේ අපි ඉන්න අවක පරිසරෙත් ඔය හිරු එක සිරස ඔය කියන ගුවන් විදුලි තරංග යනවා ඇති මේ කන ගාවින් ගේ වෙනවා ඇති ඒගොල්ලෝ විකාශනය කරන හැමෝටම අවශ්‍ය කෙනා විතර ට්‍රාන්ස්මිටර් එකක් දාලා ටියුන් කරලා සංඛ්‍යාතය ටියුන් කරගෙන ඒක අහනවා අන්න ඒ වගේ හැමෝටම මේ ඩේටා යවනවා අදාළ කෙනා විතරක් ගන්නවා හබ් එක හරි ස්විච් එකේම නෙවෙයි ස්විච් එක ඇතුලේ තියෙනවා
පොඩි චිප් එකක් ඒ චිප් එකේ තියෙන වගුවක් ඒ වගුවට තියෙනවා මොකද්ද මැප් ටේබල් මීඩියා ඇක්සස් කන්ට්‍රෝල් ටේබල් මේ මැප් ටේබල් එකේ එයා අප්ඩේට් කරන් තියාගෙන ඉන්නවා කම්පියුටර් එකේ ඇඩ්‍රස් එක සහ ඒ කම්පියුටර් එකේ ඇඩ්‍රස් එකට අදාළ පෝට් එකේ මැක් ඇඩ්‍රස් එක පෝට් එකේ ඇඩ්‍රස් එක එතකොට මෙතෙන්ට ඩේටා පැකට් එකක් ආවම එයා අර තමන් ගාව තියෙන වගුව දිහා කියවලා මේ ගමනාන්තයට යන පෝට් එක අඳුරගෙන ඒ පෝට් එකෙන් මේ මැසේජ් එක තල්ලු කරලා එළියට යවනවා. ඔක තමයි හබ් එකේ වෙන්නේ ස්විච් එකේ වෙන්නේ. ඒ නිසා ස්විච් එක අරකට වඩා බුද්ධිමත්. ඒ නිසා එයා ටිකක් අර පදපදේ අඩු කරනවා. දැන් ඔක වල ඉස්සරහට ගියා IT එක බරපතල විදිහට ඉගෙන ගත්තොත් ඉගෙන ගනි ඔය පරිගණක ජාලවල තියෙන OSI reference model කියලා කියන්නේ මේ සංනිවේදනය කරන විදිය ගැන මේ හදපු සම්මත තියෙනවා මට්ටම් හතක ආකෘතියක් අර මැලිබන් බිස්කට් එක වගේ තට්ටු හතක් තියෙනවා තට්ටු හතක් තියෙනවා එතන මේ යට තියෙන්නේ ටිකක් hardware එකක් ඔය network cable වගේ සංනිවේදන මාධ්‍ය තමයි යට තියෙන්නේ මේ උඩ තියෙන්නේ applications ටික software අපි සංනිවේදන කරන්න පාවිච්චි කරන software ඒතර මේකේ මේ දෙවනි මට්ටමේ විතර වගේ තමයි සාමාන්‍යයෙන් ඔය hub එකේ ඉන්නේ මේ තුන්වෙනි මට්ටම වගේ තරක තමයි යක් intelligent level එකක මේ switch එක වගේ ඉන්නේ හැබැයි ඔය මම කියපු ධාතිය intelligent නොවන hub එක වගේ මෝඩ විදියට වැඩ කරන switch එකේ කොහොමද පරිවර්තනය තමයි වෙන්නේ නමුත් අර දැන් මම කතා කරන layer 3 තුන්වෙනි මට්ටමේ switch එකක් ගත්තොත් එයාට වඩා පුළුවන් දේවල් packet filter කරන්න පුළුවන් වඩා දේවල් කරන්න එහෙම ඉතර නැති නිකන් සාමාන්‍ය මට්ටමේ සුචුත් තියෙනවා. හබ් එක තරම් මෝඩ නෑ. නමුත් අර බොඩ ඇඩ්වාන්ස්ඩ් ස්විචර්ස් ඕන තරම් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඒකත් පොඩක් නිකන් දැනගෙන ඉන්න. ඔක තමයි ප්‍රධාන වෙනස්කම. දත්ත සම්ප්‍රේෂණයේදී යොදා ගන්න ගනු ලබන නියම මාධ්‍ය සඳහා උදාහරණ දෙකක් දෙන්න නියම මාධ්‍ය කියන්නේ මොනවද? දැන් නියම මාධ්‍ය අපි වල කියනවා ගයිඩඩ් මීඩියා. නියම වචන දෙක. එකක් නියම අනික නොනියමු ඔය තේරෙන විදිහට කිව්වොත් රහන් සහිත සහ රහන් රහිත වගේ. ඒ කියන්නේ නියම මාධ්‍ය වල වෙන්නේ භෞතික මාධ්‍ය හරහා දත්ත ගෙනියනවා. නියම මාධ්‍ය වල කරන්නේ භෞතික මාධ්‍ය. භෞතික මාධ්‍ය හරහා දත්ත ගෙනියනවා. කේබල්, ෆයිබර් කේබල්, මම ඉස්සලා පෙන්නුවා වගේ UTP ට්විස්ටඩ් පෙයා, වගේ ගෙදර ටෙලිෆෝන් ලයින් එකේ ට්විස්ටඩ් පෙයාම තමයි उत्तरे භෞතික මාධ්‍ය හරහා දත්ත සම්ප්‍රේෂණය කරනවා උදාහරණ තමයි මම එළියන්නම්කෝ උදාහරණ තමයි එකක් අපි කතා කරනවා ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික්ස් කියලා කියන්නේ ඊට පස්සේ අපි කියනවා සමාක්ෂ කේබල් අපි කියනවා කොක්සියල් කේබල් කියලා අර ගෙදර ඇන්ටනා විතර ටීවී එකට එන මහත කම්බිය කොක්සියල් එක ඊට පස්සේ අපි කියනවා ඇම්බරි යුගල ට්විස්ටඩ් පෙයා ඇම්බරි යුගල ට්විස්ටඩ් පෙයා ගෙදර ADSL රවුටරේ ඉඳලා කම්පියුටර් එකේ දාලා මම ඉස්සලා පෙන්නපු જાතිය වයර් එක නැත්නම් ගෙදර ටෙලිෆෝන් එකට එන්නේ ඇම්බරි යුගල ට්විස්ටඩ් පෙයා මේවා තමයි නියම මාධ්‍ය වලට උදාහරණ නොනියම මාධ්‍ය තමයි වායු ගෝලය හරහා නැත්නම් භෞතික මාධ්‍ය නැතුව දත්ත සම්ප්‍රේෂණය කරන අවස්ථා නොනියම මාධ්‍ය වලට උදාහරණ තමයි ගුවන් විදුලි සම්ප්‍රේෂණය චන්ද්‍රිකා තාක්ෂණය අදෝරක්ත කිරණ බ්ලූටූත් වයිෆයි මේ ඔක්කොම නොනියම මාධ්‍ය ශුද්ධ තරංග නොනියම මාධ්‍ය ජාලයේ ප්‍රමාණයම මම මේක ඉන්න කලින් දවසක් කතා කරා මම හිතන්නේ පළවෙනි පේපර් එකේ නැත්තම් මට මතක නැහැ ජාලයේ ප්‍රමාණයම පරිගණක වර්ගීක මේ පරිගණක ජාල බෙදන්න පුළුවන් අවස්ථා ගැන අපි කතා කරා පරිගණක ජාලයේ ප්‍රමාණය අනුව අපිට පරිගණක ජාල වර්ගීකරණය කරනකොට මේකේ තියෙන ලොකුම කෙනා තමයි අපි කියනවා වයිඩ් ඒරියා නෙට්වර්ක් ලොකුම කෙනා
අපි ආය කියන්නේ පුළුල් පෙදෙස් ජාලයක් වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් නැත්තම් පුළුල් පෙදෙස් ජාලයක් කියලා කියනවා වයිඩ් ඒරියා නෙට්වර්ක් ඊට පස්සේ මම මෙතන පල්ලෙන් ලියන්නම් පේනවත් දන්නේ පොඩිම කෙනාට අපි කියනවා පොඩිම පොඩිම කෙනාට අපි කියනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් නැත්තම් LAN එකක් ඒ අතරමැද ඉන්නවා ඒ අතරමැද ඉන්නවා කැම්පස් ඒරියා නෙට්වර්ක් සහ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්ස් ඉන්නවා මේක ආගමිෂේ නිදේශය ඇතුලේ තියෙන එක මොකද මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ අයිතිකරුවන් කතා කරමු මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක පොඩි මෙච්චර නේද එක පොඩි නැගිල්ල එක කාමරයක් එක පන්ති කාමරයක් අයිතිය වෙන් කරගන්න පුළුවන් ආයතනයක් ඒ කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ ඔයාලගේ ඉස්කෝලේ හරි ඔයාලගේ කැම්පස් එක කැම්පස් එකේ ලයිබ්‍රරි එහෙම නැත්නම් ඔයාලගේ ඔෆිස් එක අයිතිය වෙන් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර හරි තමන්ට භෞමිකව අපි කියන්නේ භූගෝලීය වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන් මෙන්න මේ වැඩ ඇතුලේ තියෙන මේ ගෙදර අයිතිය තහවුරු කරන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඇතුලේ ගොඩනැගිල්ලක කාමරයක් ඇතුලේ යාබද ගොඩනැගිල්ල දෙකක් ඇතුලේ අන්න ඒ වගේ තියෙන කුඩාම පරිගණක ජාලය ඊළඟට ඉනවා කැම්පස් ඒරියා නෙට්වර්ක් අපි ඔකට කියන සරසවි පෙදෙස් ජාල ඒක ඇතුලේ මේ වගේ ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ගොඩක් තියෙනද පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය උදාහරණයක් විදිහට යම්කිසි විශ්වවිද්‍යාලයක්. හරි? දැන් ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් පෙරදිනි විශ්වවිද්‍යාලයකම ගිහිල්ලා තියෙනවා නම්. හරි? පෙරදිනි විශ්වවිද්‍යාලයේ අතන ගලහ හම්බියෙන් පටන් ගත්තාම උතනින් එක පැත්තකින් ඔය පෙරදිනි විශ්වවිද්‍යාලයේ මේ ගාඩන් එක ගාව ගලහ හම්බිය ගාවින් පටන් ගත්තාම ඒ පාර දෙපැත්තෙම තියෙන්නේ මොනවාද? එක එක ෆැකල්ටිස් පීත තියෙන්නේ. හරි? විද්‍යාපීඨය තියෙනවා, ඒකේ තියෙන හොස්ටල් තියෙනවා, ඊට පස්සේ අනිත් පැත්තේ තව හොස්ටල් තියෙනවා, ඩෙන්ටල් එක තියෙනවා, මේ මෙඩිකල් ෆැකල්ටි එක තියෙනවා. හරි? තව චුට්ටක් එහා පැත්තට ගියාම මැනේජ්මන්ට් එක, ආර්ට්ස් එක, ඊට පස්සේ හොස්ටල් ආය තියෙනවා, ග්‍රවුන්ඩ් එක තියෙනවා, ලයිබ්‍රරි එක තියෙනවා, පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට් එක පැත්තකින් තියෙනවා. අනිත් පාරෙන් යනකොට ඇග්‍රිකල්චර් ෆැකල්ටි එක තියෙනවා, ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එක. හරි? මෙන්න මේ වගේ ඊට පස්සේ අනිත් පැත්තේ නෝරෙලිය පාරෙන් යනකොට ඉංජිනේරින් ෆැකල්ටි එකවල මේ වගේ මෙන්න ලොකු ප්‍රදේශයක් පුරා පැතිරිච්ච එකක් නේ. කවුරුත් අක් උඩට ඔය ගලා පාරේ උඩට යනකොට හරි. ඒ කියන්නේ මහා කන්ද දිහාට ඉඳන් යනකොට ගලා පාරේ තව ටිකක් ඈතට යනකොට හම්බ වෙනවා සෙනෙට් එක හම්බ වෙනවා. හරි. මේ වගේ ගොඩාක් පැතිරිච්ච මේ හැමතැනකම පොඩි පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් තියෙනවානේ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තේ උදාහරණයක් කියන්නේ. අනිත් විශ්වවිද්‍යාලත් ඔය වගේ තමයි. හරි අරක නිකන් ගමක් වගේනේ හරි කැලණිය විශ්වවිද්‍යාලය ගත්තත් ඒත් එහෙම තමයි අදින් බස් හෝල්ඩ් එකෙන් බහලා වේල දුව පාර උඩට යනකොට පාර මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා පිටණියක් තියෙනවා හරි ඔයගල් ගොඩක් ඒවා තියෙනවා ජයවර්ධන විශ්වවිද්‍යාලයත් එහෙම තමයි හරි විජේරාමන්දීන් බහලා අර පැත්තෙන් ගිහිල්ලා ඔය යනකොට ඊට පස්සේ අර පැත්තේ රත්න පිටිය පාර පැත්තෙන් එහෙන් යනකොට ඒ පැත්තේ තියෙනවා එක එක දේවල් ඒක ලොකුම පැතිරිච්ච මම මට මේ කියාගන්න ඕනෙකම තිබ්බේ මේක පේරාදෙණියද ජයවර්ධනපුරද නැත්නම් කැලණියද රුහුණද කියන කතාව නෙවෙයි. නමුත් මේක තේරුම් ගන්න ඕනේ කතාව තමයි මේක සාමාන්‍ය ගොඩනැගිල්ලකට වඩා පපංගේ ගෙදරට වඩා ඔෆිස් එකකට වඩා මේක තැන් තැන් වල පැතිරිලා තියෙනවා. ප්‍රමාණය විශාලයි. ඒ හැමතැනකම පොඩි පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් තියෙන්න පුළුවන්. තේරුම් ගන්න. හරි මෙඩිකල් ෆැකල්ටි එකේ, ඩෙන්ටල් ෆැකල්ටි එකේ, කොමර්ස් එකේ, ආර්ට්ස් එකේ, ලයිබ්‍රරි එකේ, මේන් ලයිබ්‍රරි එකේ, සෙනෙට් ඔෆිස් එකේ, ඩීන්ස් ඔෆිස් එකේ මේ හැමතැනම පොඩි පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් තියෙන්න පුළුවන්. මේ ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් එකතු වෙලා මේක හැදෙනවා මොකද වෙන්නේ? කැම්පස් ඒරියා නෙට්වර්ක් එකක්. ඒක ලෝකල් ඒරියා නෙට්වර්ක් එකකට වඩා ටිකක් ලොකුයි. ඊළඟට මේකට වඩා ඊළඟට. අර අපි ඇඳුමක් ගන්න ගියාම අහන්නේ මේකට වඩා ඊළඟට ලොකු එක මොකක්ද කියලා? ඇඳුමක් ගන්න ගියාම. සපත්තු දෙකක් ගන්න ගියාම මේකට වඩා සුට්ටක් ලොකු එක මොකක්ද කියලා බලන්න. අන්න ඒක. මේකට වඩා සුට්ටක් වෙන්නේ ඊළඟට ඒකට අතවරු සුට්ටක් වගේ එකක් තියෙනවා හවුද මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් අපි ඒකට කියනවා පුරවල පෙදෙස් ජාල එයා පොරවට විශ්වවිද්‍යාලයකට වඩා ලොකුයි එක නගරයක තියෙන ආයතන ටික එකතු කරන් හදාගෙන තියෙන නෙට්වර්ක් එක
महानुवर नगर सीरु अध्यापन आयतन इस्कोल पुस्तकालय पुद्गलिक ट्यूशन करना तैन मेकिन सीरु देवल कलाप कार्यालय पलाप कार्यालय मेकिन सीरु देवल की कतु लपितु नेटवर्क के खदान एक लोकल एरिया नेटवर्क्स गोड़ा कैंपस एरिया नेटवर्क के कतु लोकुई एक ना मेकिन मेट्रोपॉलिटन एरिया नेटवर्क इन मुखाते अवसाने वाइड एरिया नेटवर्क अपि ओबडिन पुलुल प्रदेश जालो ඊට වඩා ලොකුයි මේක ඇතුලේ මේ කියන જાති ඔක්කොම තියෙනවා විශ්වය පුරා පැතිරිච්ච එක කුටි කණ්ඩ වෙයිද නැහැ කියලා හරි මොකද වෙන්නේ මේක ගෝලීයව ව්‍යාප්ත වෙච්ච අපි කියන්නේ ග්ලෝබලයිස් ගෝලීයව පැතිරි සමහර වෙලාවට මේ අපි මේ පෘථිවියුත් එළි දැන් කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ නේ මම इंटरनेशनल विशाल प्रमाण අපේ ICT අමාරුයි পেපර් අමාරුයි ලියන්න බෑ මේ අප්පා එහෙම එකක් නෑ අයි තව තව එකක් ඔලුවට දාලා දෙනවා මොකද බරක් කියන්නේ නිකන් මාරම කැත කැත වැඩක් ඒක ජරාම වැඩක් වලද ගොඩක් කටි ඔලුවට දාලා දෙනවා ආර්ට් සයිඩ් ICT බෑ පට්ටපල් බොරු මතක තියාගන්න පට්ටපල් බොරු තේරෙනවද කියන්නේ එහෙම එකක් නෑ හරි आर्ट्स द कॉमर्स द मैथ्स द साइंस द ये में कितने हैं वैध करना ना तेरुं करना ना आर्ट्स कर लो पुरे समार करती ना उदाहरण क्या है आप यो में गुड़ा ऑफिस से वैध करना होगा एक एंड प्राजेय प्रोपोज़ली कांचे मामा मामा वैध करती ना लंका भी की ना गुड़ा आप तेंगल वैध करती ना मां प्राइवेट वैध करती ना उदुगा ना अरे विदेश आयतन वाला तरह करती ना अरे विशेष में वो इंडियन आयतन वाले वैध करती ना अरे इलेक्ट्रिकल मेकानिकल सिविल එක්සෙල් වලින් ෆෝමියුලා එකක් ලියාගන්න බෑ එක්සෙල් වලින් chart එකක් කරගන්න බෑ දැන් කටි කිය මැත්ස් කරොත් IT පුළුවන් වෙනව එහෙම එකක් නැහැ chartered engineer කෙනෙක් කියලා කියන්නේ මැත්ස් කරලා පට්ට වැඩි හැබැයි powerpoint වලින් presentation එකක් හදාගන්න බෑ ආස් කරුවයි ගිහිල්ලා මහන්සිලා කට්ට කාලා IT ඩිග්‍රී එකක් කරලා මාස්ටර් එකක් කරලා සුපිරි වැඩ කරන ප්‍රෝග්‍රෑමර්ස් ලා ඉන්නවා එනිසාමී ආර්ථික කොමර්ස් ද බයෝද සයන්ස් ද ටෙක්නොලොජි ද කියන කතන්දරේ උඩ IT පුළුවන් වෙනවද බැරි වෙනවද කියලා කතාවක් නැහැ. ගැන්ද පිළිබඳ කියලා ප්‍රශ්නයක් උත්තර. එනිසා මේ තියෙන එකම දේ තමයි උනන්දුවයි ආසාවයි මහන්සිය. හැබැයි මේ හිතාගෙන ඉන්න අපිට පුළුවන් අපි තමයි පොරවල් ඒ හිිනෙනුත් එළියට එන්න වෙනවා. ඒක ඇතුළේ ඉඳනවත් බෑ. හරිද? ඒක ඇතුළේ ඉඳනවත් බෑ. අර අනේ අපිට බෑ අපි ආර්ට්ස් කරන්නේ අපිට මේක කරන්න බෑ යන්තම් අපි මොකක් හරි ෂේප් කර ගන්නවා යන්තම් S එකක් දා ගන්නවා මොනව හරි කරලා කොට දා ගන්නවා අල්ලුක කකින් බලාගන්නලි ඒ හිිනෙනුත් එළියට එන්නවා එනවා දිනේ ඒවත් බෑ
හරියට වැඩ කරන්න ඕනි. වැඩ කරොත් ගොඩ යනවා. රයිට්. පරිගණක මතක දුරාවලිය ලියාපත් කරන්න. මොකද මේ මතක දුරාවලිය කියලා කියන්නේ? කම්පියුටරේ තියෙන මතකය පොඩි පිරමීඩ් එකක් විදියට දාලා තියෙනවා. හරි? පිරමීඩ් එක ගාව මේ දවස්වල තැන් තැන් වලින් ඇහෙනවා නේද? පිරමීඩ් ගැන එක එක කතා වෙනවා. මේ කියන්නේ මතකයේ තියෙන ලක්ෂණ අනුව අඳපු පිරමීඩයක්. මෙහෙම පිරමීඩේ තියෙන්නේ. හරි? මේ පිරමීඩේ උඩම ඉන්නේ පොඩි ඔයාලා කියනවාද පොඩිම කෙනා. මෙතන ඉන්නේ ඔයා අහලා ඇති රෙජිස්ටර් මතක. රෙජිස්ටර් මතක රෙජිස්ටර් එන්නේ. ඔක ඉන්නේ කම්පියුටරේ ප්‍රොසෙස් එක ඇතුලේ රෙජිස්ටර්ස් ඉන්නේ. වේගය ඉතා වැඩි, ධාරිතාවය ඉතා අඩුයි, මිල ඉතා වැඩි, ඇක්සස් ස්පීඩ් එක ඉතාම වැඩි මතකය රෙජිස්ටර්. ඊට පස්සේ ඉන්නවා සංචිත මතක. මට මේවා මේ තියරි ඔක්කොම කතා කරන්න බෑ. සංචිත. උඩම ඉන්නේ මකෝබයි. උඩම ඉන්නේ රෙජිස්ටර්. පේපර් ක්ලාස් එකේ තියරි ඔක්කොම කතා කරන්න බෑ. ඊට පස්සේ ඉන්න සංචිත කෑෂ් මෙමරි. සංචිත රෙජිස්ටර් ඊළඟ සංචිත ඊට පස්සේ ඉන්නවා සසම්භාවී ප්‍රවේශ මතකේ RAM එක යටම මැග්නටික් ටේප්ස් මැග්නටික් ටේප්ස් ඒ කියන්නේ චුම්බකමය ටේප් පටි චුම්බකමය ටේප් පටි චුම්බකමය ටේප් පටි මැග්නටික් ටේප්ස් එයා ස්ලෝ ඇක්සස් කරන්න මාරමාරුයි ප්‍රමාණයෙන් අතිවිශාලයි ධාරිතාවය මෙය ධාරිතාවේ මෙයාට සාපේක්ෂව සීමා රහිතයි පෙරකිනේ මැග්නටික් ටේප් මෙන්න මේ අතර ඉන්නවා මෙතන ඉන්නවා මැග්නටික් ඩිස් චුම්බක තැටි මැග්නටික් ඩිස් චුම්බක තැටි මෙන්න මේ හරියේ ඉන්නවා මොනවද DVD CD ඕක ගැටුවක නේ දැන් මේ දුරාවලිය උඩ ඉඳලා පහළට යනකොට මම පේනවා මොකද වෙන්නේ මෙතන ඉඳලා පහළට යනකොට ප්‍රමාණය විශාල වෙනවා ධාරිතාවය වැඩි වෙනවා මිල අඩු වෙනවා වේගය අඩු වෙනවා ඒ කියන්නේ පිටත ගත්ත යටින් දොරු යනවා වේගය වැඩි වෙනවා මිල ඉතා වැඩි වෙනවා විශ්වාසනීයත්වය මෙයාගේ ගත්තොත් මෙයාත් එක්ක ගත්තාම මෙයාගේ ගත්තොත් මෙයාගේ කම්පියුටර් එක ඇතුලේ ප්‍රොසෙස් එක ඇතුලේ තියෙනවා මේක හානි වෙන්න පුළුවන් ඒක කතා පොඩක් පැත්තෙන් දෙමු විශ්වාසනීයත්වය පොඩක් පැත්තකින් දෙනවා වේගය වැඩි ධාරිතාවය අඩු උඩ යනකොට මිලේතාව වැඩි හරි ඔතමා මතක දුරාවලිය නිහිත මතකේ නැත්තම් කෑෂ් මෙමරි එක ප්‍රධාන මතකේ වෙනස් වන්නේ කෙසේද මොකද ප්‍රධාන මතකේ මේ තියෙන ප්‍රධාන මතකේ මේ ප්‍රධාන මතකේ RAM එක මොකද මේ නිහිත මතකයයි ප්‍රධාන මතකයයි අතර කපාව ටයිම් මේ රෙකෝඩින් එක දැන් ලියා ගන්න බැරි වෙන කට්ටිය රෙකෝඩින් එක බලලා ලියා ගන්න මේ ආපහු සැරයක් රෙකෝඩින් එක බලන්න දෙන්නේ මේ YouTube එකට දාන්නේ ආය ආය බලා ගන්න ඕනේ වෙන්න හරිද මම මේ අනිත් වීඩියෝ YouTube දාන්නේ නැහැ මේ පේපර් ක්ලාස් එක විතරයි YouTube දාන්නේ තේරෙනවද ඒ YouTube එක දැම්මම හරි මම දන්නේ නැහැ මේ ඒක ඔයාලගේ પરම්පරාවේ අවුලක්ද කියලා මට තේරෙන්නේ නැහැ හරිද එහෙනම් මම මට වෙලාව විතර ඒ પરම්පරාවේ අවුලක් වෙන්න තියෙනවා දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ 1999 අවුරුද්දේ මම ඔලෙවර් කරන්නේ දැන් අක්ගාල වයස හොයා ගන්න 1999 අවුරුද්දේ ඕලෙවර් කරන්නේ ඒ කියන්නේ 1999 ලංකාව කොට හිතා ගන්න ඔයාලා හිතා ගන්න බැරි වෙයි ජීවිතේ 99 අවුරුද්දේ වෙනකොට මම මෙහෙම කියන්නම් 99 අවුරුද්දේ වෙනකොට මගේ ඉස්කෝලේ 11 වසරේ පන්ති කමං 99 නේ ඔයාලගේ 11 වසරේ පන්තියේ ළමයි 50ක් හිටියා මගේ මගිලපු පන්තියේ එක ගෙදරක විතරයි කම්පියුටර් එකක් තිබුණේ මේ හිතන්නකෝ ගෙවල් දෙකක හෝ තුනක විතරයි මොබයිල් ෆෝන් එකක් තිබුණේ අර ඒකත් අර මේ වගේ ගඩොල් බාග වගේ උස ඇන්ටනා තියෙන ෆෝන් ඒතර ඔය කියන කාලේ
අපි හිටපු විදිය නිකන් මට මවා ගත්තත් බෑ දැන් මට මතකයි ඔය ඕ ලෙවල් කරලා 1999 අවුරුද්දේ ඕ ලෙවල් කරලා මට කම්පියුටර් එකක් නෑ ඉස්කෝලේ කම්පියුටර්ස් නෑ හැබැයි මාර ආසයි වැඩේට එතකොට ඒ ඕ ලෙවල් කරාට පස්සේ මට හම්බුණා මේ ඔය දැන් ඒ ආයතනය මං හිතන්නේ වහලා හරි ඒ ආයතනය ඉස්සර ලංකාවේ හැමෝටම පරිගණක ශිෂ්‍යත්ව දුන්නා විභාගයක් ලියලා ඉතින් මට හම්බුණා මේ ඒ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක් 100ක් නොමිලේ ගියා දවස් දෙක තුනක් ගියාට පස්සේ බෑ ඒක නම් ප්‍රැක්ටිකල් කරන්න එීම අපිට හරි අමාරුයි බෑ 8:00 to 9:00 තමයි ලැබ් එකට යන්න වෙන්නේ අපිට එහෙම බස් එකේ ගිහිල්ලා එහෙම යන්න බෑ දුරයි ඒ නිසා දවස් 3-4ක් ගිහිල්ලා වැඩේ නතර කරා දැන් නතර කරාම දැන් බර නැතුවම තියනවට වඩා භාගෙට පටන් අරන් වැඩේ නතර කරාම මාර හරි අවුල් දැන් මේක කොහොමද අපි මේක ඉගෙන ගන්න මේකද හරි ආසයි දැන් කම්පියුටර් එක වැඩ කරන්න හරි ආසයි නමුත් අපිට නෑ ඔෆිස් එකෙත් නෑ කම්පියුටර් එකක් ඉස්කෝලේවත් නෑ ඉස්කෝලේ ඔෆිස් එකෙත් නෑ කම්පියුටර් එකක් ලැබ් එකෙත් නෑ ඉස්කෝලේ ලැබ් එකේම ඔය එක කම්පියුටර් එකක් තියෙනවා එච්චරම තමයි එකක් අර රෙද්දකින් වහලා පන්ති ලැබ් එක ඇතුළට යනකොට සපත්තු දෙක ගලවලා එහෙම යන්න ඕනේ ඊවල කොහොමවත් නෑ දැන් මට මතකයි 99 අවුරුද්දේ ඕ ලෙවල් කරලා ගෙදරටලා හිටපු කාලේ දැන් කම්පියුටර්ස් වලට ආසයි ඉගෙන ගන්න තැනක් නෑ ගෙදර කම්පියුටර් එකක් නැහැ. හැබැයි ඒ කාලේ විදුසර පත්තරේ තාම විදුසර පත්තරේ තියෙනවා 99 අවුරුද්දේ විදුසර පත්තරේ තිබ්බා 80 ගණන් වල විදුසර පත්තරේ තිබිලා තියෙනවා. මේ විදුසර පත්තරේ එක ආටිකල් එකක් යන සම්පූර්ණ ලිපියක්. පරිගණකයේ භාවිතා කරන විදිහ. කම්පියුටර් එක පාවිච්චි කරන විදිහ. අද දවසේ ආටිකල් එකේ තියෙන්නේ අද මේ මේ සතියේ පත්තරේ තියෙන්නේ කම්පියුටර් එක ඔන් කරලා යූසර් නේම් එක දීලා පාස්වර්ඩ් එක දීලා ලොග් වෙන එක. ඒ කාලේ මේ Windows 95 98 කියන ඔපරේටින් සිස්ටම්ස් තිබුණා. හරි. ඉතින් අද දවසේ පත්තරේ අරගෙන මේ සතියේ පත්තරේ අරගෙන මට මතකයි ඒ කාලේ හරිද අපි එහෙමයි මේ ආසාවෙන් වැඩ කරේ ඒ කාලේ. මට මතකයි මේ පත්තරේ අරගෙන කියවනවා මං හිතන්නේ සිය පහක් විතර කියවනවා කටපාඩම් වෙනකල් කියවනවා ඇයි කටපාඩම් වෙනකල් කියවන්නේ හදිස්සියේ හරි කොහෙදි හරි ඉස්කෝලේදි හරි යාළුවෙක්ගේ ගෙදරදි හරි නැත්නම් ප්‍රදර්ශනයකට ගිහිල්ලා හරි කොහේ හරි තැනක කම්පියුටර් එකක් දැක්කොත් අඩුම ගානේ යන්තම් මොනවා හරි කරගන්න පුළුවන් වෙන්න අපි මොකද කරන්නේ මට මතකයි මං විතරක් නෙමෙයි ඒ කාලේ ගොඩක් අය එහෙමයි අර පත්තරේ තියෙන ස්ටෙප්ස් ටික පියවර ටික පාඩම් කරනවා මෙන්න මෙහෙම ක්ලික් කරනවා මේ මෙනු එකෙන් මේක සිලෙක්ට් කරනවා ඊට පස්සේ වෝල් পেපර් එක වෙනස් කරන විදිහ ටේට් එක ටයිප් එක වෙනස් කරන විදිහ මේ සියලු දේ දැන් ඔයාලට එහෙම නැහැනේ තේරුම් ගන්නකෝ දැන් මේක හැමදේම Tamanට තියෙනකොට Tamanට හැමදේම ලැබෙනකොට මේකේ වටිනාකම නැහැ මං අර උනා මේ ඉතලා මම මගේ පළවෙනි කම්පියුටර් එක ගන්නේ 2001 2000 ඔව් 2002 ගන්නේ හරිද දන්න නිකන් ඒ කාලේ ගැන චුට්ටක් වාගේ ජීවිතේට මවා ගන්න බෑ එහෙම ඒ යුගය හැබැයි අපි අත්දැකීම තියෙනවා විදුසර පත්තරේ අරගෙන පත්තරේ තියෙන ලිපිය පාඩම් කරනවා මොකටද කම්පියුටර් එකක් ජීවිතේට අවුම වැඩියම් මොනවා හරි දෙයක් කරගන්න හරිද මම වෙලාවක කියන්නම් මේ ඉස්සර ටීවී එකේ මට මතක විදියට සෙනසුරාදා හෝ සඳුදා පැයක රූපවාහිනී වැඩසටහනක් යනවා මොකද නම අන්තර්ජාලයේ ඔබේ නිවසට මොකන්ද කියන්නේ ඉන්ටර්නෙට් එක කොහොමද පාවිච්චි කරන්නේ කැම්පස් එකේ ආචාර්යවරු මහාචාර්යවරු ඇවිල්ලා කියනවා ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන විදිය කියලා දෙනවා ඒ කාලේ එහෙමයි හරි ඉතින් ඔය කතාවක් එක්ක තේරුම් ගන්න ඕනේ මේ වචුට්ටක් කියවන්න දැනගන්න ඕනේ. හරි. පරිගණකයේ ප්‍රධාන මතකය සහ සංචිත මතකයේ වෙනස් වෙන්නේ කොහොමද? මොකද පරිගණකයේ ප්‍රධාන මතකය මොකද පරිගණකයේ සංචිත මතකය? දැන් ඔන්න මේ මුලම කාලේ කම්පියුටර් එකේ motherboard එකේ දැන් මේ මම ඔයාලට පෙන්නන්නම්. හරි. මේ motherboard එකක් කම්පියුටර් motherboard එකක් කම්පියුටර් එකේ මෙයා පේනද විතර මේ මදර්බෝඩ් එකේ මෙන්න මේ කොටස මෙතන මේ පරණ මදර්බෝඩ් එක Pentium 3 මං හිතන්නේ.
මේ මෙතන මේ සුදු පාට හතරස් කොටුවක් තියෙන්නේ මෙතන තමයි process එක ඉන්නේ ඔයාලා බලන්න මෙන්න මේ කොටස මෙන්න මේ කොටස ඔතන තමයි computer එකේ RAM එක හයි වෙන්නේ එතකොට දැන් ඔයාලා තේරෙනවා process එකයි RAM එකයි අතර මේ දුර බලනකොට සාමාන්‍ය අඟල් දෙකක විතර වගේ දුරක් මේක අනිත් පැත්ත හැරෙමු මේ මේ තියෙන්නේ මේ හරිය තමයි RAM එක තියෙන්නේ මේ මෙතන මේ තියෙන කොටුවක් වගේ තියෙන ඔය process එක. ඒතකොට මේ විදුලි රැහන් මෙන්න මෙහෙම 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 ඇවිල්ලා මෙතෙන්ට ආවත් සාමාන්‍ය දුර අඟල් දෙකක් විතර. දැන් computer එකේ data process කරන්න කලින් සහ process කරාට පස්සේ දත්ත తాවකාලිකව ගබඩා කරන්නේ RAM එකේ. process කරන්න ඕනේ data සහ process කරන්න ඕනේ උපදේශ తాවකාලිකව ගබඩා කරන්නේ RAM එකේ. එතකොට මධ්‍යසකසුම් ඒකකයේ තමන්ට සකස් කරන්න අවශ්‍ය වෙන දත්ත උපදෙස් වේගින් RAM එකකින් ඉල්ලනවා මට දැන් අරක දෙන්න මට මේක දෙන්න මට ඔය ඉන්ස්ට්‍රක්ෂන් එක දෙන්න අතනින් මට දත්ත ටික දෙන්න ඒ දෙනකොට RAM එකේ ඒව පියාගෙන හිටියොත් මෙයාට අත්ගාලා දෙනවා බැරි වෙලා හරි මධ්‍යසකසුම් ඒකකයට සකස් කරන්න අවශ්‍ය දත්ත ටික RAM එකේ තිබ්බේ නැත්නම් RAM එක කරන්නේ කීබෝඩ් එකෙන් මවුස් එකෙන් හાર્ඩ් ඩිස්ක් එකෙන් ස්කෑනර් එකෙන් මයික්‍රෝෆෝන් එකෙන් අරගෙන තමයි දෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකෙන් අරගෙන තමයි දෙන්නේ දැන් කොහොම වෙනකොට මේක කාලය ගත වෙනවා දැන් විද්‍යාඥයන්ට තේරෙනවා මධ්‍යසකසුම් මේකකේ සහ RAM එක අතර ඔයා දැක්ක අඟල් දෙක කියන එකත් මහා දුරක් කියලා තේරෙනවා ඇයි එහෙම වෙන්නේ දැන් ඔයාලට දෙන්න පුළුවන් අයියෝ අඟල් දෙක මොකද්ද පොඩි දුරක් නේ කියලා ඒ වුණාට ඔයාලට මෙහෙම හිතන්න කම්පියුටර් එකේ එක ප්‍රොසෙසින් සයිකල් එකක් කරන්න එයාට ගතවන කාලය නැනෝ තත්පර දෙකකට අඩුයි කම්පියුටර් එකේ එක ප්‍රොසෙසින් සයිකල් එකක් කරන්න ගතවන කාලය නැනෝ තත්පර දෙකකට අඩුයි මොකද මේ නැනෝ තත්පරයක් කියලා කියන්නේ මම හිතන්නම් එක තත්පරයක් අරගෙන බෙදනවා 1000කට තත්පරයක් 1000කට බෙදනවා අපි කියනවා මිලි තත්පරයයි කියලා ඒ එන මිලි තත්පරයේ කොටසක් අරගෙන අපි තව 1000කට බෙදනවා අපි කියනවා මයික්‍රෝ තත්පරයයි කියලා ඒ එන මයික්‍රෝ තත්පරයේ කොටසක් අරගෙන අපි බෙදනවා තව 1000කට අපි අන්න ඒකට කියනවා එක නැනෝ තත්පරයයි කියලා. ඒ කියන්නේ නැනෝ තත්පරයක් කියන එක සමාන වෙනවා තත්පර වැඩි කිරීම 10^-9යි. තත්පර. වඩන කාලය වගේ හිතාගන්න බැරි කාලයක් නෙමෙයි. එතකොට එක ප්‍රොසෙසින් සයිකල් එකක් කරද්දී එච්චර වගේ කුඩා කාලයක් නම් ගත වෙන්නේ අර අඟල් දෙකක දුරක් ඩේටා ගෙනියන්න යන කාලය මෙයාට හරි අපිට නම් හදට ගිහිල්ලා එන්න ගත වෙන කාලය වගේ ලොකු කාලයක් මෙයාට. ඇයි ප්‍රොසෙස් කරන්න යන්නේ තප්පර නැනෝ තප්පර දෙකයි. හැබැයි RAM එකේ ඉඳලා ඩේටා ටික ඉඳලා එයා සමහරවල් මිලි තප්පර පහක් ගියෝ. එයාට ඒ කාලය එයා නිකන් බලන් ඉන්න ඕනේ ඩේටා එකක්. ඒ නිසා විද්‍යාඥයෝ කරන්නේ මොකද කරන්නේ? CPU එකයි RAM එකයි අතරට දානව තව සහයක මතකයක් එයාට කියනවා cache memory. cache memory. හරි CPU එකයි RAM එකයි අතර දානවා සහයක මතකයක් cache memory. මේ cache memory එක කොටස් තුනක් තියෙනවා L1 L2 L3 layer 1 level 1 level 2 level 3 කියලා level තුනක් තියෙනවා මට්ටම් තුනක්. L1 එක නම් process එක ඇතුලේ ඉන්නේ. ඒක කතාව දෙකක් නැහැ. L3 එක motherboard එකේ ඉන්නේ. මේ තුනම තියෙන්නත් පුළුවන්, දෙකක් තියෙන්නත් පුළුවන්, එකක් තියෙන්නත් පුළුවන්. L1 එකේ ඉන්නවා නම් එයා ඉන්නේ process එක ඇතුලේ. L2 එක තියෙන්නේ motherboard එක ඇතුලේ. සමහර වෙලාවට මේ L2 එක L3 motherboard එකේ L1 process එකේ L2 සමහර වෙලාවට process එක ඇතුලේ ඉන්නත් පුළුවන්, motherboard එක ඇතුලේ ඉන්නත් පුළුවන්. මේ හැමෝම වෙන්නේ විමාරු RAM එක L3 cache එක තියෙනවා නම් ඒකට ගන්නවා. ඒකෙන් L2 cache එකට ගන්නවා. ඒකෙන් L1 cache එකට ගන්නවා. ඒකේ CPU එකට ගන්නවා. ඕමම තමයි යන්නේ. එතකොට process එක Tamanta සකස් කරන්න අවශ්‍ය දත්ත ඉස්සල්ලාම බලන්නේ L1 එකේ. L1 එකේ නැත්තම් මේකේ, ඒකේ නැත්තම් මේකේ, ඒකේ නැත්තම් මේකේ, එහෙම නැත්තම් තව එළියේ. මොකදාලද? හරියලා නීත මතකය ප්‍රධාන මතකයේ වෙනස් වන්නේ කෙසේද? ප්‍රධාන මතකය කියලා කියන්නේ පරිගණකයේ එදිනෙදා හැම වෙලක්ම කරගන්න පාවිච්චි කරන මතකය සංගීත මතකය කියලා කියන්නේ ප්‍රධාන මතකය සහ මධ්‍යසකසුම් ඒකකයේ අතර පිටුව තියෙන සහය මතකය. ඒක කුඩා මතකයක්. පද්ධති මුදුකාත්වාද තුනයි ඒවා නම් කරන්න දැන් මම
උගන්වලා තියෙන පද්ධති මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා ඉගෙන ගන්න ඇති. පරිගණක පද්ධතියක මෙහෙයුම් පාලන සහ නඩත්තු කටයුතු කරන මෘදුකාංග වලට අපි කිව්වා පද්ධති මෘදුකාංග කියලා. ඒව වර්ග තුනයි. එකක් මෙහෙයුම් පද්ධති, දෙවෙනි එක භාෂා පරිවර්තක, තුන්වෙනි එක උපයෝගිතා මෘදුකාංග. මෙහෙයුම් පද්ධති, භාෂා පරිවර්තක, උපයෝගිතා මෘදුකාංග. ඉහත එකේ මෘදුකාංගය සඳහා උදාහරණයක් බැගින් ලියන්න. මෙහෙයුම් පද්ධති වලට Microsoft, Microsoft Windows මෙහෙයුම් පද්ධති වලට මෙහෙයුම් පද්ධති. Microsoft Windows ඊට පස්සේ භාෂා භාෂා පරිවර්තක වලට අපි ගමු සම්පාදකය කම්පයිලර් කියලා කියන්නේ ඊට පස්සේ උපයෝගිතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර් උපයෝගිතා මෘදුකාංග වලට අපි ගමු උදාහරණයක් අපි ගමු Kaspersky Kaspersky ප්‍රතිවෛරස මෘදුකාංග කියලා කියන්නේ ඒක උදාහරණයක් RAM එක සහ ROM එක සංසන්දනය කිරීම සඳහා වෙනස්කම් දෙක බැගින් දියන්න. මොකද මේ RAM එකයි ROM එකයි. RAM එක සහ ROM එක. මේක නම් දන්නවනේ පරිගණකයේ ප්‍රධානම දේ RAM එක. මේක දන්නවා. මොකද මේ ROM එක කොහෙද තියෙන්නේ? දැන් මේ මම මේ පරණමද බෝඩ් එකක් තියන්නේ. මේ මද බෝඩ් එක මට මේක පෙන්වන්න ලේසි. මම පේනවා මේ මද බෝඩ් එක මෙන්න මෙතන තියෙනවා. මම ඇඟිල්ල දාලා තියෙන තැන. මෙන්න මෙතන මේ දිලිසෙන ස්ටිකර් එකක් කලවලා තියෙනවා. පොඩි නිකන් අර හොලෝග්‍රෑම් ස්ටිකර් එකක් ඔය පේනවා මෙතන. ඔන්න උතර තමයි ROM එක තියෙන්නේ. ඔයාලා ඉගෙනගෙන තියෙනවා පරිගණකයේ මූලික සංරචක වලින් දෘඩාංග මෘදුකාංග ස්ථිරාංග කියලා කෙනෙක්. අන්නේ ස්ථිරාංග තමයි මේ කතා කරන්නේ ෆර්ම්වෙයර්. මෙයා මේ ලියන්න බෑ කියවන්න විතරයි පුළුවන්. නේද? කියවන්න විතරයි පුළුවන්. අර අපේ සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට වැඩ බෑ. කියවන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ගහන්නකෝ වික්ටෝරියා ජලාශය හදන විදිය ආ කියනවා මොකද ලස්සට කියලා මේක මෙහෙමයි කරන්න ඕනේ මෙහෙමයි කරන්න තිබ්බේ ඒගොල්ලන් ගහනකො ක්‍රිකට් මැච් එකක් ගහන විදිය ඒකක් කියනවා හැබැයි බැට් එක කුයි බෝල් එක විදිහට බලන්නකො වැඩ බෑ නේ මෙයා කියවන්න විතරයි පුළුවන් මේ මතකයේ ගබඩා කරලා තියෙන පොඩි සොෆ්ට්වෙයාර් එකක් අපි අර කියනවා බූට්ස්ට්‍රැප් බූට්ස්ට්‍රැප් පොඩි සොෆ්ට්වෙයාර් එකක් මෙයා ක්‍රියාත්මක වෙන්නේ පරිගණකය බලගන්නනකොට මේක ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙලා මේ පරිගණකය බල ගැනීම සඳහා අවශ්‍ය වෙන මූලික උපාංග ව්‍යාපාර තියෙනවද කියන එක පරීක්ෂා කරලා බලලා මූලික උපාංග තියෙනවනම් පරිගණකය බල ගන්නවලා දෙනවා මෙයාගේ ලක්ෂණ තමයි කියවන්න විතරක් පුළුවන් එහෙමත් නැත්නම් කියවීමට පමණක් හැකි මතකය ඊට පස්සේ ඊළඟ එක නැෂ නවන මතකය නැෂ නවන කියන එකට කියනවා නන් වොලටයිල් يعني නන් වොලටයිල් කියන එක දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයාගෙන කියවන්න නැෂ නවන වොලටයිල් නන් වොලටයිල් මොකද නන් වොලටයිල් කියලා කියන්නේ යම් කිසි මතකයකට විදුලි බලය සපයලා තියෙන තාක්කල් ඒ මතකයේ ගබඩා වෙලා තියෙන දත්ත ටික තියෙනවා විදුලි බලය විසන්දි වුණාම ඒ දත්ත ටික මැකිලා යනවා එහෙම මතකයකට අපි කියනවා වොලටයිල් මෙමරි එකක් කියලා. මේ RAM එක වොලටයිල්. කරන්ට් එක තියෙන තාක්කල් මේක තියෙනවා. කරන්ට් එක ගියපු ගමන් ඇකිලා යනවා. වොලටයිල්. කැෂ් එක වොලටයිල්. රෙජිස්ටර් මෙමරි එක වොලටයිල්. නැෂ මතකය. මේක නැෂ නොවන මතකය. එහෙනම් ලක්ෂණ දෙකක් අපි කතා කරා. පළවෙනි එක කියවීමට පමණක් හැකි මතකයක් ROM එක. දෙවෙනි එක නැෂ නොවන මතකය. RAM එක ලිවීම කියවීම සහ මැකීම සිදු කළ හැකි මතකය RAM එක නැෂ්‍ය මතකය. දැන් ආයෙම කියන්න RAM එකේ ලක්ෂණ ගත්තොත් RAM එක මම අනිත් පැත්තෙන් දැන් කියන්නේ ඉස්සර කිව්ව පැත්ත නෙවෙයි අනිත් පැත්ත. RAM එක ලිවීම කියවීම සහ මැකීම සිදු කළ හැකි නැෂ්‍ය මතකය ROM එක කියවීමට පමණක් හැකි නැෂ්‍ය නොවන මතකය. right යන්න ආයෙත්
පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග අතර වෙනස සිස්ටම් සොෆ්ට්වෙයාර් සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් මොනවාද මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ පරිගණක පද්ධතියක මෙහෙයුම් පාලන සහ නඩත්තු කටයුතු කරන මෘදුකාංග ඒ කියන්නේ අපේ වැඩ නෙවෙයි පරිගණකයේ වැඩ කරන එයාව මෙහෙයවන එයාව නඩත්තු කරන එයාව පාලනය කරන අපි වැඩක් නැහැ එයා කොහොම නඩත්තු කරන කොහොම පාලනය කරන අන්නේම මෘදුකාංග වලට කියනවා මෙහෙය පද්ධති මෘදුකාංග පරිගණකයේ මෙහෙයුම් පාලන සහ නඩත්තු කටයුතු කරන අපි වැඩ කරන මෘදුකාංග නෙවෙයි එන මොනවාද යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ භාවිත කරන පරිශීලකගේ කාර්යයන් කිරීම සඳහා භාවිත කරන මෘදුකාංග අපි ඒවට කියනවා යෙදුම් මෘදුකාංග මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කළ හැකි කොටස් නම් කරන්න දැන් ඔයාලට පුළුවන් මෙහෙයුම් පද්ධතියක් වර්ගීකරණය කරන්න පුළුවන් එයා භාවිත කරන කාර්ය අනුව හරි එකක් අපිට පුළුවන් එක මොහොතක එක පරිශීලකයෙකුට එක වැඩක් කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධති දිනවා අපි ඒවට කියනවා සිංගල් යූසර් සිංගල් ටාස්කින් ඉංග්‍රීසියෙන් කියන්නේ සිංගල් යූසර් සිංගල් ටාස්කින් අපි ඔබ සිංගල් දැරුවාම एक පරිශීලක එක පරිශීලකේ ඒක කාර්ය එක කාර්යයක් අපි ඒවට කියනවා උදාහරණයක් MS DOS ඒක පරිශීලක ඒක කාර්ය සිංගල් යූස් සිංගල් ටාස්ක් දෙවෙනි එක ඒ කියන්නේ උදාහරණයක් MS DOS මේ DOS එකේදී ලියුමක් ටයිප් කරනවා නම් සින්දු අහන්න බෑ සින්දුවක් අහනවා නම් ලියුම් ටයිප් කරන්න බෑ එක වෙලාවෙ එක යූසර් කෙනෙකුට එක වැඩයි දෙවෙනි එක सिंगल यूज़र मल्टीटास्किंग एक यूज़र के ने कुटे एक बेलावे बैठे होड़ा एक परिशील कर बाहु कार्य सिंधु कहाँ का मालिक मक टाइप करना पुला ईमेल का टाइप करना पुला फेसबुक के अंदर पुला चित्र का नींद पुला ओपन पुला एक बेलावे एक यूज़र के ने बैठे होड़ा एक परिशील कर बाहु कार्य तुमने एक मल्टी यूज़र मल्टीटास्किंग बाहु परिशील कर बाहु कार्य एक बेलावे පරිශීලකයෝ යූසර්ස් ලාගොඩ දෙනේ වැඩ ගොඩක්. දැන් නිකන් හිතන්න ඔයාලගේ මේ බැංකුවක ATM වගේ නිකන් තැනක් උදාහරණයක් ගන්නකො. ATM එක තියෙනවා වගේ තැනක උදාහරණයක්. යූසර්ස් ලාගොඩ දෙනේ. එක්කෙනෙක් account balance එක බලනවා, එක්කෙනෙක් සල්ලි ගන්නවා, තව machine එකකින් current bill එක දෙනවා. වැඩ ගොඩක්. පරිශීලකයෝ ගොඩයි වැඩ ගොඩයි. ආන් මේ වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන් තැන් වලට ඒක පරිශීල බහු පරිශීලක බහු කාර්ය තැන් වලට පාවිච්චි කරනවා multi user multi අවසානික ජාල කරන නැත්නම් network operating system. ඒ කියන්නේ පරිගණක ජාලයක් server එකක් වගේ දේවල් පාලනය කරන්න ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතා එකක් තමයි දෘඩාංග පාලනය නැත්නම් දෘඩාංග කළමනාකරණය. මෘදුකාංග කළමනාකරණය අපි operating system එක hardware management කරනවා software management කරනවා. පරිශීලක කළමනාකරණය යූසර් මැනේජ්මන්ට් කරනවා අපිට යූස් account හදනවා delete කරනවා ඒවා කරන්න පුළුවන් ගොනු කළමනාකරණය කරන්න පුළුවන් ෆයිල් මැනේජ්මන්ට් කරන්න පුළුවන් දත්ත කළමනාකරණය කරන්න පුළුවන් data මැනේජ්මන්ට් කරන්න පුළුවන් අවසාන වශයෙන් ආරක්ෂණ කළමනාකරණය security මැනේජ්මන්ට් කරන්න පුළුවන් hardware software data file security මට කියන්න බැරි වුණා memory management මෙන්න මේ කියන දේවල් තමයි මෙයාගේ කාර්යය දෘඩාංග කළමනාකරණය මෘදුකාංග කළමනාකරණය මතක කළමනාකරණය ගොනු කළමනාකරණය දත්ත කළමනාකරණය ආරක්ෂණ කළමනාකරණය මෙයත් කාර්යය පරිගණක බලවැද්දුම් ක්‍රියාවලියේ පියවර කෙටියෙන් විස්තර කරන්න මම මේ බලවැද්දුම් කියලා කියන්නේ කවුරු හරි ආවෙත් කිව්වොත් මගේ කම්පියුටර් එක මම බූට් කරලා ඉන්නම් එහෙම නැත්නම් කඩේකට ගිහිල්ලා කවුරු හරි කිව්වොත් එහෙම මගේ කම්පියුටර් එක බූට් වෙන්නේ නැහැ ඕක තමයි ඔය බලවැද්දුම් ක්‍රියාවලිය කියලා කියන්නේ. අපි ඕකට කියන්නේ අපේ භාෂාවෙන් අපි ඔන් කරනවා කියලා කිව්වට ටෙක්නිකලි අපි ඕකට කියන්නේ කම්පියුටර් එකක් බල වර්ධනවා නැත්තම් බූට් කරනවා කියලා. මොකද්ද මේ බූට් ප්‍රොසෙස් එක? ඉස්සෙල්ලා අපි කම්පියුටර් එකේ තියෙන සිස්ටම් යුනිට් එකේ තියෙන පවර් ස්විච් එක ගිහිල්ලා අහිල්ලම බල ඔන් කරනවා. ඒ ඔන් කරාම විද්‍යුත් සංඥාවක් යනවා කොහටද? රොම් එකට. රොම් එකට විද්‍යුත් සංඥාවක් යනවා. හරි. රොම් එක කරන්නේ එයාගාව තියෙන බූට්ස්ට්‍රැප් ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරනවා. ඒක ක්‍රියාත්මක කරලා
එයා කරන්නේ පරිගණකයක් බල ගැන්වීම සඳහා අවශ්‍ය වෙන මූලිකම උපාංග ටික මෙයාට සම්බන්ධද කියලා පරීක්ෂා කරන බක්. හાર્ඩ් ඩිස්ක් එක, ප්‍රොසෙසර් එක, RAM එක, VGA කාඩ් එක මෙන්න මේ වගේ මූලිකම උපාංග ටික මේකට සම්බන්ධද කියලා පරීක්ෂා කරන බක්. ඒ මූලිකම උපාංග ටික සම්බන්ධ වෙලා නම් මොකද කරන්නේ? හાર્ඩ් ඩිස්ක් එකේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවද කියලා බලන්න. දැන් මම ඔයාලගේ කම්පියුටර් එකේ ස්විච් එක ඔන් කරපුවම චුට්ටක් මවා ගන්නකෝ. කම්පියුටර් එකේ ස්විච් එක ඔන් කරපුව ගමන් දැන් අර ඉස්සරම කාලේ ඔය Pentium 1 වගේ කම්පියුටර් ගත්තාම ඔය බූට් ප්‍රොසෙස් එකට විනාඩියක් වෙනක් විතර යනවා. එමින් 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 වෙන්නේ. දැන් මේ කම්පියුටර් ස්පීඩ් එක වැඩි හින්දා ස්විච් එක ඔන් කරපුවම ටක් දාලා අර Windows කියන ලෝගෝ එක ඇවිල්ලා එතනින් පස්සේ Windows වලින් ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මම කියන්නේ Windows ලෝගෝ එක එන්න කලින් ස්විච් එක ඔන් කරපු තැන ඉඳලා Windows ලෝගෝ එක තිරේ පේන්න කලින් ऑप्टिकल माउस අර බල්බ් එක හරි ඊට පස්සේ CD ROM එකක් හයික DVD ROM එකක් හයි කරලා තියෙනවා නම් කම්පියුටරේකට අර DVD එකක් CD එකක් කියවනවා වගේ එතන තියෙන බල්බ් එක නිමිනිමිපත් වෙනවා හැබැයි DVD එකක් නැහැ මේ මේක ඇතුලේ printer එකක් හයි කරලා තියෙනවා නම් අර print out ගන්නවා වගේ මේක එකපාරක් මේව ගිහිල්ලා පොඩි සබ්ජෙක්ට් දාලා නතර වෙනවා අන්න ඒ ටික ඔක්කොම උනාට පස්සේ තමයි බීප් කියලා શબ્දෙකුත් එක්ක කම්පියුටර් එක ලෝඩ් ඔන් වෙන්නේ. ඔන්ලයින් ප්‍රොසෙස් එකට තමයි අපි කියන්නේ බලවැද්දු ක්‍රියාවලිය. ඔය තියෙන ඩිවයිසස් ටික පරීක්ෂා කරලා බලලා හાર્ඩ් ඩිස්ක් එකේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා නම් ඒ ඔපරේටින් සිස්ටම් එක පරිගණකයේ ප්‍රධාන මතකයට අරගෙන දීලා එතනින් එහා පාලනය බාර දෙනවා ඔපරේටින් සිස්ටම් එකට සහ පරිගණකයේ මධ්‍යස්ථක සුම්බියක කියන පාලනයකට. ඔන්න ඔකට අපි කියනවා බලවැද්දු ක්‍රියාවලිය. මේයම් පද්ධතියක ගොනු මෙහෙයු මේක නම් කතා කරන්න දෙයක්වත් නැහැ ෆයිල් ක්‍රියේට් අලුතෙන් ෆයිල් එකක් හදන්න පුළුවන් ෆයිල් එකක් ඕපන් කරන්න පුළුවන් ෆයිල් එකක් කියන්නේ නව ගොනුවක් නිර්මාණය කිරීම විවෘත කිරීම මකා දැමීම ඩිලීට් කරන්න පුළුවන් නැවත නම් කිරීම රීනේම් කරන්න පුළුවන් කොපි පේස්ට් කරනවා ඒ කියන්නේ පිටපත් කරන්න පුළුවන් කොපි පේස්ට් කරන්න විතැන් කරන්න පුළුවන් විතැන් කරනවා කියලා කියන්නේ කට් පේස්ට් මූව් කරන්න පුළුවන් හරි ඩිලීට් කරන්න පුළුවන් මේ වගේ දේවල් තමයි ගොනු මෙහෙයුම් කියලා කියන්නේ හරි